Suranga Electronic YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම සුබ දවසක්. ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් ගේන්න හදන්නේ හැමෝටම තියෙන ගැටලුවක් තමයි බෞද්ධයක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා normal බෞද්ධයක් වලට පෙන්වන්නම්. මේ බීට් එක පිට සාමාන්‍යයෙන් පිටල තඹ මිශ්‍ර ඇවිත් තියෙන්නේ. මේ බීට් එක ඉක්මනටම සවුත් වෙන්න බලනවා. මොකද හැම බෞද්ධයෙක්ම වගේ තියෙන්නේ මේ බීට්. ඒක එහෙම ටික දවසකින් කලු වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ බීට් එකේ තුඩ හොඳට පිහියකින් සුද්ධ කරන්න ඕන. සුද්ධ කරනකොට වැලිකොළ කෑලිකින් උනත් කමන්නේ. සුද්ධ කරාට පස්සේ දිෂ්ණ ගහන්න තියෙන්නත් ඕන. මම පෙන්නනම් ඒ බීට් එකේ තුඩ සුද්ධ කරාම දිෂ්ණ ගහන්න තියෙන්න ඕන. එතකන් කරන්ට් එකට ගහන්න එපා. මේ විදිහට කළු වෙච්ච බෞද්ධයෙක්ින් ඊයන් තියන්න බෑ. ගොඩක් අය කියන දේ තමයි ඊයන් හිටින්නේ නෑ පාස්සන්න බෑ කියලා. මම ඒක පෙන්වන්නම් නිවැරදි කොහොමද කරන්න කියලා. ඉතින් අපිව subscribe කරලා bell icon එක click කරලා all button එක press කරලා තියාගන්න. ඔව් මෙන්න මේ විදිහට බීට් එකේ තුඩ හොඳට පිරිසිදු වුණාට පස්සේ කරන්න ඕනේ මොකද්ද කියලා මම කියන්නම්. ගොඩක් දුරට වෙන්නේ අපි මේ පෞත්තල ඉටි උණු කරන්න ගියාම මේවා කළු වෙනවා. ඉටි ප්ලාස්ටික් උණු කරන්න ගියාම මේ වගේ පෞත්තල නම් කරාට ගැටලුවක් නැහැ. මොකද ඒවයි සමහර වෙලාවට අපිට එක එක ඒවා කරන්න ඕන නිසා. නමුත් අර සෙරමික් බෞත්තල නම් ඒව කරන්න හොඳ නැහැ. සෙරමික් බෞත්තලේ බීට් එක සෙරමික් බීට් එක තියෙන එකේ ඉස්සෙල්ල මම මුලින්ම කරන්නේ අර සුද්ධ කරගත්ත බෞත් එක කරන්ට් එකට ප්ලග් කරනවා. ප්ලග් කරලා ඉවර වෙලා ප්ලග් කර ගමන් ඔයාලා මෙහෙම කරන්න එපා. කොයිලාක හොඳට රත් වුණාට පස්සේ ඊයන් තිබ්බට වැඩක් නැහැ. මුලින්ම රත් වීගෙන එනකොට, ඒ කියන්නේ බෞත් එක ගහලා රත් වීගෙන එනකොට ඕනේ ඊයන් ගන්න. පෙන්නනම් රත් වුණාට පස්සේ ගෑවට එච්චර සාර්ථක නැහැ. මේ ගොඩක් අය දන්නේ නැහැ බෞත් භාවිතා කිරීම. මේක නොදන්න නිසා තමයි බෞත් එක හොඳ නැහැ පාන්න බෑ කියලා ඇතැරලා දාන්නේ. මෙන්න මේ විදිහට රත් වීගෙන එනකොට හිමීට ඊයන් කැල්ලක් අරන් අර බෞත් එකේ අපි ඌරගත්ත ස්ථානේ තුඩ හරියේ ගන්න. මේක රත් ඒක සම්පූර්ණ රත් වෙනොත් නම් අපිට මේ විදිහට ගාලා ඒක අපි ඊයන් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ අර තුඩට ඊයන් අල්ලන්නේ නැහැ. අර රත් වීගෙන එනකොට ගෑම තමයි තුඩට ඊයන් හොඳට අල්ලන්නේ. සාමාන්‍යයෙන් එතකොට තුඩ පිරිසුදුව කාලයක් අපිට මේ හූරන්නේ නැතුව හොඳට පාස්සන්න පුළුවන්. පුළුවන් තරම් ප්ලාස්ටික් උණු කරන්න එපා. ප්ලාස්ටික් උණු කරාම නැවත මේක අයින්. ඒ සඳහා වෙනම බෞත් එකක් තියාගන්න. ඔයාල නිතර භාවිතා කරනවා ප්ලාස්ටික් වගේ දේවල් උණු කරලා මොනවා හරි කරන්න ඕන නම් වෙන එකක් තියාගන්න. මේ තුඩේ ගානම ඒ කියන්නේ හරියට ගෑවෙන විදිහට මේක රත් වීගෙන එනකොට තමයි ගන්න ඕනේ. දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. right අපේ වැඩ අපි බලමු දැන් මේකෙන් පාස් වෙලා. මේක පරණ බෞද්ධයක්. ඒකයි ගොඩක් පරණයි. උනාට හොඳට පහන්න පුළුවන්. ඔට 60ක බෞද්ධයක්. අර දැන් බලන්න ඊයන් හොඳට පෑස්සෙනවා. ගොඩක් අය දන්ට තියෙන ගැටලුවම තමයි මේ බෞද්ධයා කඩෙන් අරන් ගියාට පස්සේ පහන්න බෑ කියලා මට ගොඩක් කියලා තියෙනවා. එහෙම මෙන්න මේ විදිහට කරාම එහෙම ගැටලු වෙන්නේ නැහැ. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊටක නැවත ඌරන්න ඕනේ නැහැ. ඌරන්න ඕනේ වෙන්නේ ආයෙ නැවත කළු වෙලා ගියොත් තමයි. මේක normal බෞත්යක බීට් එකක්. ඉතින් අපිට නිවැරදි පාස්සන්න පුළුවන්. දැන් ඊළඟට ඔයාලට මම පෙන්නන්නේ සෙරමික් බෞත්යක බීට් එකක්. මේ තියෙන්නේ සෙරමික් බෞත්යක බීට් එකක්. කොයි වෙලාවකවත් මේකේ බීට් එක ඔයාලා හූරන්න යන්න එපා. ඒ කියන්නේ හූරන්න අවශ්‍ය නැහැ.
පිහිතුඩ වලරක් කෙසේවත් හූරන්න යන්න එපා. අර ඊයන් වැඩි ටික ඉමීට යකඩ කෑල්ලක වගේ අතට ලයින් කරන්න පුළුවන්. පිහි භාවිතා කරලා හූරන්න එපා. ඒකෙත් මං කියලා දෙන්නම් බෞත් එක පාවිච්චි කරන්න කලින් බෞත් එක ඒ කියන්නේ ප්ලග් කරාට පස්සේ රත් වීගෙන එනකොට ඊයන් ගාලා වැඩ පටන් ගන්න. මොකද මේ අපි නිතර මීයන් ගන්න තරමට තමයි බීට් එක කාලයක් පවතින්නේ. මම පෙන්නන්නම් රත් වීගෙන එනකොට ඊයන් ආලේප කරන්න. ඊට පස්සේ වැඩි ඊයන් ටික අපි මේ වගේ යකඩ ගෑල්ල කරලා පීය කරියත් වල අර ඊයන් වැඩි ටික අයින් කරන්න. හූරන්නේ නැහැ වැරදියට හිතන්න එපා. මම හූරන්නේ නැහැ බෞද්ධ රයිට්. ඒ විදිහට මේව කරගත්තට පස්සේ අපි පෑසින් කටයුතු කරන්න ගොඩක් ලේසි. මේ තියෙන්නේ සෙරමික් බීට් එකක් තියෙන්නේ. ඒක ගොඩක් හොඳ එකක්. ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලා වරද්ද ගන්න තැනක් තියෙන ප්ලාස්ටික් කුණු කරන්න එපා. ප්ලාස්ටික් කුණු කරොත් මේ සෙරමික් බීට් එක සවුත් වෙනවා. ගොඩක් අය ඔක දන්නේ නැහැ. ප්ලාස්ටික් ගාවන්නවත් එපා. එහෙම නොත් ඉවරයි. හූරන්නත් හොඳ නැහැ. ප්ලාස්ටික් කුණු කරන්නත් හොඳ නැහැ. එතකොටයි මේ බීට් එක සවුත් වෙලා මේකේ තියෙන පිට ආලේපය ගැලවිලා යනවා. මේ විදිහට අපිට හොඳින් පාහන්න පුළුවන්. මේ ගොඩක් අය වෙළඳ පොලෙන් ගත්තට වැඩි දවසක් නැතුව ඉක්මනට සවුතු කර ගන්නවා. නමුත් ඔවුන් දැනුවත් නැහැ භාවිතා කරන ක්‍රමය ගැන. මුලදී මටත් ඒ වගේ වැරදි වෙලා තියෙනවා. මම පස්සේ තමයි මේක තේරුම් ගත්තේ මේ විදිහට කරන්න හොඳ නැහැ කියලා. ඔයාලා පාහනකට බලන්න නිවැරදිව පාහනකට බෞත් එක තියෙන තැන්ට ඊයන් කෑල්ලක් තියලා හොඳින් උණු වුණාට පස්සේ තමයි බෞත් එක ගන්න. නැත්තම් බාගෙට උණු වෙනකොට ගන්න එපා. ඒක හොඳින් පෑස්සෙන්න ඕන. ඊයන් ඩොට් එක ඔයාලට පේන හොඳට උණු වෙනවා. ඊට පස්සේ තමයි බෞත් එක ඉවතට ගන්න. මෙන්න මේ විදිහට නිවැරදිව පාස්සන්න. නොයිදර තමයි බෞද්ධයක නිවැරදි පාසන්. අපි මන් තව දෙයක් කියලා දෙන්නම්. බෞද්ධයක් ඉක්මනට පිච්චෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියන දෙයක් තමයි මං කඩින් බෞද්ධයක් ගෙනාවා. මේක වැඩි දවසක් භාවිතා කරන්න බැරි වුණා පිච්චුණා. ඒකට හේතුව තමයි බෞද්ධයේ තියෙන අධික ඒ කියන්නේ අපි ප්ලග් කරාට පස්සේ හීට් වෙන ප්‍රමාණය වැඩි. ඒ හීට් වෙන ප්‍රමාණය උරා ගන්න තමයි මෙන්න මේ වගේ දැලක ආරක්ෂා වගේම ගොඩක් අය තන්නේ ආරක්ෂා කියලා. නමුත් වැඩි වේ රත් වෙන ප්‍රමාණය ඉවත් කරන්න තමයි ඒ දැල තියෙන්නේ. මෙහෙම නිකන් බිම තියන්න එපා. එහෙම පාවිච්චි කරොත් වැඩි කල් යන ගමන් බෞද්ධ පිච්චෙනවා. මෙන්න මේ වගේ බෞද්ධ එක රඳවණයක් භාවිතා කරන්න. භාවිතා කරාම මේකේ තියෙන රස්නේ අර දැල්ට උරා ගන්නවා. ඒවත් නැත්තම් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. යකඩ කෑල්ලක් උඩින් බෞද්ධ එක තියන්න. ඒත් හොඳයි. වලට අර වගේ එකක් පාවිච්චි කරන්න. මේ මොකක් හරි යකඩ කෑල්ලක් උඩින් බෞද්ධ එක තියන්න. එතකොට අර ඒකේ වැඩි තාපය යකඩ කෑල්ලට උරා ගන්න. ඒ ක්‍රමෙත් හොඳයි. එහෙම නොකරොත් තමයි බෞතික ඉක්මනින් පිච්චෙන්නේ. මෙහෙම බිම නිතරම නිකන් තියන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.